नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। शुद्ध भाव करने को टाइम चिते विभिन्न नाम एक किंतु भाव दुर्लभ भाव दुर्लभ भाव रोगी भाव रति करेगा ना चित निरोगी कर गाना है कि आवे बिन चित शक्ति मत कर गाना है कि आवे बिन ये तुलिंग चित दीवन कर गाना है कि आवे बिन ये दीवन तुलिंग चित पार शुद्ध जाति कर गाना है कि आवे बिन ये सांचित विरस्तु कर गानी इन संधा में क्लीर धर्म में अयं क्री माई कले तुवानी कम्मारो रजतस्य निद्धमे बलवत्तम यन्न सुनां कर तन करवे සිදී ආදී දේවල් වල තිබෙනව මලකඩ ඉවත් කරනවාසේ නිද්ධාමයේ මල මත්තුන තම තමන්ගේ සිත් වල තිබෙනව මේ මල කිලු ධර්මයන් අයින් කළ යුතු වෙනවා. ඒ සඳහා අනුකුප්ප සික්ඛා අනුකුප්ප කිරියා අනුකුප්ප ප්‍රතිපදා යන වෙන සඳහන් කරේ අනුපූර්ව ක්‍රමයක් පිළිවෙලින් යා යුතු මඟක් පිළිවෙලින් පිළිවෙල යුතු ක්‍රමයක් අනුගමනය යුතු ක්‍රමයක් ක්‍රමයක් පිළිවෙලින් මහසියේ පාදික කළා. එනිසා ඒ අනුපූර ගමන් මගෙහි තමයි යා යුතු වෙන්නේ. ඒ සඳහා මේ සීල සමාදානයි. සීල සමාදන් වෙලා සීලයක පිළිපදලා ඉඳගෙන සීලේ පදිඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවයන් යන සඳහන් කළේ ඒකයි. ප්‍රඥාවෙන් යුක්ත යම් කිසි කෙනෙක් සීලේ ආරම්භ සමාධි භාවනා ප්‍රඥා භාවනා වැඩිවීම සමාධියත් ප්‍රඥාවත් දිනු කිරීම තමයි මේ සිතේ තිබෙනව ගැටලුව අවුල. ඒ වගේම අපරිසුදු භාවය නැති කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ මේ ගැටලුව ලිහා ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඒ ආකාර සිත වැඩිවීමෙන් වැඩිම තුලින්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට පිළිවෙලින් පරිසරය සකස් කරගෙන පිළිවෙලින් සිට වැඩි වීම ගැන සඳහන් කළා. ඒ නිසා නුවණින් කල්පනා කරගෙන ධර්මයේ පිළිවෙලව හරියට කල්පනා කරගෙන මේ ගමන යා යුතු එකක් වෙනවා මේ සිට වැඩි වීම. ඒ සඳහායි මේ සිල් සමාදන් වෙන්නේ. සීලය පදනම් කරගෙන ඊළඟට තමන්ගේ සිතට අනුරූපව ගැලපෙනා වූ භාවනා මනසකාරයේක සිත අරවාගෙන වාසය කිරීම. එහෙම වාසය කිරීමේදී බුදුජනන් වහන්සේ සඳහන් කළේ ආරම්භත මේ සිත වැඩිීමේ ක්‍රමය ආරම්භත ආරම්භ කරන්නට ඕන. නික්කමත ඉදිරියට යන්නට ඕන. බාධාවන් පැමිණෙනවා. ඒ බාධාවන් නැතිවගෙන ඉවත් කරගෙන ඉදිරියට යාලු කියනවා. ඒ අනුව යුඤ්ඤත බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි යෙදීම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි යෙදෙනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාව දිනු කරනවා කියන එකයි. එලෙසින් සීල සමාධි ප්‍රඥාව දිනු කරගෙන යනකොට ශක්තියක් ලැබෙනවා. දුනාත මච්චුනෝ සේනම් මේ මාර සේනාව කම්පා කරන්න විනාශ කරන්න හැකියාව ලැබෙනවා. ඒ ශක්තිය අනුව එලෙසින් විනාශ කිරීම හරියට නලාගාරං කුංජරෝ කියලා සඳහන් කරේ ඇතෙක් බටවලින් හදපු ගියක් විනාශ කරන්නා වගේ. ඇතෙකුට ශක්තිය තිබෙන නිසා මොන විදිහේ ශක්ති සම්පන්න විදිහට හදපු ගයක් වුණත් කඩන්න දෙදින්න හැකියාව තිබෙනවා. ඉතින් බටවලින් හදාපු ගයක් නම් බොහොම පහසු වෙනවා. මේ පහසුතාවය ඇති වෙන්නේ මේ ශක්තිය ලෙසයි. ඒ නිසා මේ මාර්සේනාව දසවිම්බරක් මාර්සේනාව එහෙම නැත්නම් විනෙවිදින් කියනවා මේ ක්ලේශ මාර්සේනාව
ලෝභාදී අකුසලයන්ගෙන් පටන් ගත්තා වූ මේ 1510ක් වන්නා වූ මේ කෙලෙස් කම්පා කරවල විනාශ කළ දැමීමේ හැකියාව ලැබෙන්නේ මේ ආකාරයට සමාධි ප්‍රඥාව වැඩි වීම තුළින් සීලය පදනම් කරගෙන ඒ අනුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයෙහි යම් කිසි කෙනෙක් සීය සැලකිල්ල ඇතිකරගෙන අප්‍රමාදීව වාසය කරනවා නම් අප්‍රමාදගාරතාව තියෙනවා නම් අප්‍රමාදයේ පිළිබඳව සැලකිල්ලක් තිබෙනවා නම් බුද්ධගාරවතා ධම්මගාරවතා සංඝගාරවතා සීඛාගාරවතා විඳහන් කරපු විදිහට මේ කියන ගෞරවයන් තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ධර්මයේ කෙරෙහි ගෞරවය සංඝ රත්නයේ කෙරෙහි ගෞරවය ශික්ෂාවන් කෙරෙහි ගෞරවය තමන් සමාදන් වුණා වූ සීලය පිළිබඳව මේ හික්මන ක්‍රමයේ පිළිබඳව ඇති කරගත්තා වූ ගෞරවය තිබෙනවා නම් අප්‍රමාදකාරවතා අප්‍රමාදයේ පිළිබඳව ගෞරවය සැලකිල්ල තිබෙනවා නම් සිහි සැලකිල්ලෙන් යුක්තව කටයුතු කරනවා නම් වාසය කරනවා නම් ඒ අනුසිත සකස් කර ගන්නවා නම් අප්‍රමාදීය වාසය කිරීමක් වෙනවා විහසීමක් වෙනවා උත්සාහ කිරීමක් වෙනවා එහෙම අප්‍රමාදීව යම් කිසි කෙනෙක් විහසිනවා නම් කටයුතු කරනවා නම් පහය ජාති සංසාරං දුක්ඛ සංඛං කරසති මේ ජාති සංසාරයන් නැති කරලා භවයෙන් භවයට යන්නා වූ මේ ගමන නැති කරලා දාලා දුක්ඛ සංඛං කරසති මේ දුක් කෙලවර කරන්න පුළුවන්කම ලැබෙනවා ඒත් ඒ සඳහායි මේ විදිහට ධර්මයේ හරි හැටි දැනගෙන ධර්මයේ හැටි දැනගන්නට ඕන ධර්මයේ හැටි දැනගත්තේ නැත්නම් එතනත් මුලාවක් වෙනවා ඒ නිසා මේ මුලාවක් නොවී කටයුතු කිරීම අවශ්‍ය වෙන්නේ ඒ සඳහා තමයි පිළිවෙලින් ඉක්මනින් යා යුතු ගමනක යා යුතු වෙන්නේ ඒ සඳහායි මෙහෙම සීලයක පිටලා යන සීලය පදනම් කරගෙන නිශ්චිත වැඩිම කර යුතු වන්නේ එහෙම වෙනකොට ඔබ බලාපොරොත්තු වුණා වූ යහපත යම් මොහතක යම් අවස්ථාවකදී යම් ජාතියකදී යම් භවයකදී උදාකර ගැනීමේ හැකියාව තිබුණා මේ භවයේදී බැරි වුණත් කළ යුතු වන්නේ ඒ ආකාරයට අවස්ථානුකූලව උත්සාහ ගැනීමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සමහර අවස්ථාවලදී උන්වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී ශ්‍රවණය කරන්නා වූ හැමදිනාම නිවන් අවබෝධ කරන්නේ යම් යම් ඇත්තන් ධර්ම දේශනා කිරීමේදී බුදුජනන් වහන්සේ සඳහන් කළේ ඒ ඇත්තන්ට යම් සංසාරයේදී යම් දවසකදී මේක උපකාර වෙනවා ඒ ගැන කල්පනා කරලා මම මේ ධර්ම දේශනා කරන්නේ කියලා. ඒ නිසා සසර යම් අවස්ථාවකදී මේ ශක්තිය ඉදිරියට ගන්න පුළුවන්කම ලැබෙනවා මෙලවදී බැරි වුණොත්. ඉතින් ඒ නිසා කොයි මොහොතේ නමුත් මේ ශක්තිය මේ සිතේ ඇතිකර ගන්නා වූ දියුණුව අපට උපකාරී වෙනස පවතිනවා. ඒ නිසා තමා ප්‍රමාදීව වෙහසීම උත්සාහ ගැනීම අවශ්‍ය වෙන්නේ. එහෙම කටයුතු කරනකොට මේ බුද්ධ ශාසනයේ යෙදීමක් සිද්ධ වෙනවා. බුද්ධ ශාසනයේ යෙදෙන්න බුදුජානන් වහන්සේගේ අනුශාසනාව අනුව කටයුතු කරන්න දීන් අපට බලාපොරොත්තු වන්නා වූ යහපත සැනසීම උදාකර ගැනීම කියා තිබුණා. ඒ සඳහායි මේ විදියට සීලයක පිළිලා ඉඳගෙන සම්පතේ වශයෙන් සිත සකස් කර යන්නටපත් කරගෙන යාල තුවන්නේ. ඒ අනුව ප්‍රඥාව දියුණු කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ආකාරයට කටයුතු කරනකොට අප බලාපොරොත්තු වන්නා වූ මේ චිත්ත සමාධිය සිතේ දියුණුව සිතේ භාවිත ස්වභාවය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද දවස ඒ ආකාරයට සිත අපේ භාවිත වෙන ආකාරයට දවස ගත කරන්නට හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕන. සුපුරුදු යම් කිසි භාවනා මානසිකාරයක නිරන්තරයෙන් සිත අලෝකන වාසය කරන්නට ඕන. ඒකට රුකුලක් වශයෙන් තමයි අනුශාසනා ආදී පැවැත්වෙන්නේ. ඒ නිසා නූතන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කර ගැනීම සඳහා අපමණ වෙහෙසක් දැරුවා.
බුද්ධත්වයට කලින් උන්වහන්සේ විවිධ ශාස්ත්‍රුන් වහන්සේලා හමු වුණා. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ අනුශාසනාවන්ගෙන් යම්කිසි රුකුලක් ලැබුණත් බලාපොරොත්තු වන්නව නියුණට ඒවා යොමු වෙන්නේ නැති බව දැනගෙන උන්වහන්සේ තමන් වහන්සේම මහන්සි අරගෙන මෙහෙසිලා ස්වයං බුද්ධඥානි මේ නිවන් මඟ අවබෝධ කරගත්තේ. ඒ නිසයි උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. ඒ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා වූ මේ නිවන් මඟයි අපි මේ ගමන් කරන්නේ කියන කල්පනාව ඇති කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ චිත යොමු කරගන්නට ඕන, ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේ අපේ ශාසන වහන්සේ කියන හැඟීම ඇති කරගන්නට ඕන. එහෙම හැඟීම ඇති කරගෙන ඒ සත්තුගාරවතා ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන මේ විදිහට ඒ උන්වහන්සේ පැහැදිලි කළා වූ මගයි අපි යන්නේ කියන හැඟීම ඇති කරගෙන අපේ ජීවිත සකස් කරගන්නට, පිට දියුණු කරගන්නට, හිත සකස් කරගන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ සඳහායි මේ විදිහට අපි ඉවරින් වර මේ පිළිවෙත් පුරන්නේ, භාවනා කරන්නේ, සිය සමාදන් වෙන්නේ. අදත් ඒ සීල සමාදානයයි භාවනා දවසයි මේ ගත කරන්නේ. ඒ නිසා අද දවස භාවනාවට සම්බන්ධවම කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව මේ පින්නතුන් හැමදෙනාම අනිෂ්ඨාන කරගන්නට ඕන. අපි භාවනා වශයෙන් මේ දවස අපි ගත කරනවා කියලා. ඒ නිසා දැන් මෙතෙන් පටන් මේ පින්නතුන් හුරු කරන්නා වූ ජීවිතේ තම තමන්ගේ සිත්වල තිබෙන්නා වූ ආසේ අනුසේ වලට ගැලපෙන්නා වූ භාවනා මානසිකාරයක ටික වේලාවක් සිත අලෝගන, සිත යොදාගෙන වාසය කරන්නට ඕන කියන අදිෂ්ඨානය ඉදිරි ගන්න. නමේට උතර පින්නතුන්ට කෙටි වේලාවක් ලැබෙනවා. ඉන් අනතුරුව අමුතුකල බුද්ධ වහන්සේ ස්වාමීන් වහන්සේ භාවනාව සම්බන්ධ කරගෙන අනුශාසනාව පවත්වාවි. 10:00 ඉඳන් විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. බුද්ධ අපදානයට යන නිසා පටියකින් අනතුරුව දානින් අනතුරුව ඉඳන් පටිය සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ ජීවිතේ අපි ගමු කරගෙන ඒ ශාසුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, අපේ ශාසුන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අපේ ජීවිතේ යොමු කරගෙන උන්වහන්සේ පැහැදිලි කළා වූ ගමන් මාර්ගය අපි යන්නේ කියන කාරණා ඇති කරගෙන අපි ගුරු පුරුදු කරන්නා භාවනා මානසිකාරයක අපි ස්ථලවාගෙන වාසය කරන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙම අදිෂ්ඨානය ඇති කරගෙන හොඳයි අපි ටික වේලාවක් භාවනාවේ යෙදෙමු. මේ අවස්ථාවේ හැටියට බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා මෙතන වර්ණනා කළ ආනාපාන සති භාවනාවේ යෙදෙමු. ආන අපාන සති නිරන්තරයෙන් සිද්ධාන්නා වූ හුස්ම ගැනීමත් හුස්ම පිටවීමත් පිළිබඳව සිහිය පවත්වා ගැනීමයි මේ සිද්ධ කරන්නේ. උන්වහන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා මහෝපකාරී වූ භාවනාවයි අපි මේ සිද්ධ කරන්නේ. ඒ නිසා සතෝ අස්ස සති, සතෝ පස්ස සති, සිහිය පිහිටුවාගෙන ආස්වාස කිරීම, ප්‍රස්වාස කිරීම. ඒ ආස්වාසයත් ප්‍රස්වාසයත් තමන්ට දැනීම සඳහා මේ නාසයේ කෙළවර සිත යොමු කර ගැනීම. එහෙම සිත යොමු කරගත්තාම අපි හුස්ම ගන්න කොටත්, හුස්ම පිට ගන්න කොටත් මේ පිළිබඳව දැනීමක් ඇති වෙනවා. එතකොට හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුළට එනවා, හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා කියන සිහිය. ඒ නිසා ඒ සිහිය පිටුවාගෙන හොඳයි අපි දැන් පටන් හරියට ආසනයේ ශරීරය සකස් කරගෙන, ශරීරය සෑල්ලු කරගෙන, විවිධාරම්මන දුවන්නා වූ සිත විවේකාරම්මණයට අරගෙන, භාවනා ආරම්මණයට අරගෙන බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා වර්ණනා කළා වූ භාවනාවෙන් අපි
निर्वाणाबोधे सदा उपकार चिदा वाशी।